හරි ඔන්න අපි ආව දැන් වැදගත් කැල්ල කී සිග්නේචර් එකට අදාළ කෝඩ්ස් හොයන්න ඕනේ. කී සිග්නේචර් එකට අදාළ කෝඩ්ස් හොයද්දී දැනගත්තු කන්සෙප්ට්ස් කීපයක් තියෙනවානේ. මෙන්න මේ කන්සෙප්ට්ස් ටික මම දැන් කියන්නම්. කලින් කිව්වා වගේ කී සිග්නේචර් එකට අදාළව මියුසික් එක ප්ලේ කරද්දී පුළුවන් තරම් අපි එම ස්කේල් එක ඇතුලේ තියෙන නෝට්ස් විතරයි ප්ලේ කරන්න. හරිද? දැන් උදාහරණයක් විතර ගමුකෝ. C major ස්කේල් එක. ඒකේ තියෙන නෝට්ස් අර සෙමිටෝන් පැටර්න් එක මතකයි. 2 2 1 2 2 2 1. ඒක ගත්තයින් පස්සේ මෙන්න මෙන්න මේ නෝට්ස් ටික එනවනේ. C major ස්කේල් එකේ නෝට්ස් මොකක් හරි අපි හදනවා නම් සින්දුවක් මෙන්න මේ නෝට්ස් හත ඇතුලේ තමයි ප්ලේ කරන්න බලන්න. එතකොට අපි C major අපි නීතියක් විතර ගමුකෝ. C major ස්කේල් එක අපි එක එක වෙනස්කම් වෙන්න පුළුවන් එක එක සින්දුත් එක. නමුත් අපි සරලම තීරය එක තමයි C major ස්කේල් එකේ සින්දුවක් ලියනවා නම් පාවිච්චි වෙන්නේ මෙන්න මේ නෝට්ස් හත විතරයි. ඒක කිසිම ෂාප් එකක් හෝ ෆ්ලැට් ටැප් පාවිච්චි වෙන්නේ නැහැ. සරල මියුසික් වලදී. හරි. එතකොට දැන් අපි මේ වගේ කෝඩ්ස් හදමු. හරිද? කෝඩ්ස් හදන්න කලින් අපි මතක් කරගමු කාරණා ටිකක්. අපි කලින් කිව්වා කෝඩ් එකක් හෝ ට්‍රයඩ් එකක් කියනකොට අපි නෝට් පොසිෂන්ස් යොදා ගන්නවා. ඒ තමයි 1 3 5. හරිද? 1 3 5 කියන නෝට් පොසිෂන්ස් යොදා ගන්නවා. major triad එක නැත්නම් major chord එක semitone pattern එක තමයි 4 3. minor chord එක semitone pattern එක තමයි 3 4. හරිනේ? මේ පළවෙනි කරුණ, මේ දෙවෙනි කරුණ, මේ තුන්වෙනි කරුණ. ඊට පස්සේ හතරවෙනි කරුණ අපි මතක තියාගන්න ඕනේ. දැන් කලින් මම කිව්වේ ස්කේල් එක ප්ලේ වෙනකොට ඒකට අදාළ නෝට්ස් පමණක් භාවිත කරන්න. හරි. දැන් අපි බලමු C major ස්කේල් එකට අදාළ කෝඩ්ස් ටික හොයාගන්න. අපි පළවෙනි පියවර විදියට අපි ලියා ගන්නවා C major ස්කේල් එක අර සෙමිටෝන් පැටර්න් එකට අනුව. එතකොට එනවා C D E F G A B C. හරිද? දැන් දැනගන්න ඕන දේ තමයි major ස්කේල් එක මෙන්න මේ හැම නෝට් එකටම අදාළ වුණු කෝඩ් එකක් තියෙනවා. මේ හැම නෝට් එකකටම අදාළ වුණු කෝඩ් එකක් තියෙනවා. අපි එන්නේ කෝඩ් එක එකින්කට හදාගෙන යමු. මුලින්ම C නෝට් එකට අදාළ කෝඩ් එක ගමු. හරිද? මේ නෝට් ඉලක්ක මේ නෝට්ස් ටික ලියාගෙන ගියා. අපි පොසිෂන්ස් ටික ගත්තා. පළවෙනි පොසිෂන් එක, තුන්වෙනි පොසිෂන් එක, පස්වෙනි පොසිෂන් එක. C E G. හරිද? දැන් අපි කරන්නේ කලින් අපි major කෝඩ් එකක් හදාගන්නකොට අපි සෙමිටෝන් ගණන් කරලානේ major කෝඩ් එක හදාගත්තේ. අපි දැන් මෙතනදී බලන්නේ මේ කෝඩ් එක කී සිග්නේචර් එක තුල major key එකක්ද minor කෝඩ් එකක්ද major කෝඩ් එකක්ද කියලා වෙන් කරගන්න ඕනේ. මේක වෙන් කරගන්න දැන් අපි ආපස්සට ගණන් කරලා බලනවා. හරිද? කලින් අපි major කෝඩ් එකක් හෝ minor කෝඩ් එකක් හදාගන්න අපි ගණන් කළා කෝඩ් එක හදාගත්තා. දැන් අපි ගණන් කරලා මේක major එකද minor එකද කියලා අඳුරගන්න යන්නේ. අපි බලමු C E G. හරිද? C එකේ ඉඳලා E එකට කීයද? 1 2 3 4. E එකේ ඉඳලා G එකට කීයද? 1 2 3. සෙමිටෝන් පැටර්න් එක කීයද? 4 3. ඒ කියලා කියන්නේ major chord එක. අපි දැන් බලමු. දැන් ඔන්න අපි මෙන්න මේ C note එකට අදාළව chord එක අපි හොයාගත්තා. දැන් ඊළඟට අපි බලමු D note එකට අදාළ chord එක මොකක්ද කියලා. D note එකට අදාළ chord එක හොයන්න අපි දැන් අර කිව්ව chord එකක් හදනකොට මුලින්ම root position එක දාගන්න ඕන ඒ අදාළ note එකට. දැන් D එක නම් අපි D එකට 1 කියලා දාගමු. මෙන්න මේ පිළිවෙලෙම D එකට 1 කියලා දාගෙන ආපහු අපි number කරගෙන යමු. එතකොට E එක 2 වෙනවා, F එක 3 වෙනවා, G එක 4 වෙනවා, A එක 5 වෙනවා. නමුත් මතක තියාගන්න ඕන අපි තාම ප්ලේ කරන්නේ C major ස්කේල් එක ඇතුලේ. ඒක නිසා අපි මෙතන D එක ඉඳලා ආපහු 2 2 1 2 2 2 1 pattern එක යූස් කරන්නේ නැහැ. අපි කරන්නේ number කරන එක එකක් ඉස්සරහට වන්නලා D එකට 1 දාගත්ත විතරයි. හරි. දැන් අපි ගමු පළවෙනි පොෂන් එකේ තියෙන නෝට් එකයි, තුන්වෙනි පොෂන් එකේ තියෙන නෝට් එකයි, පස්වෙනි පොෂන් එකේ තියෙන නෝට් එකයි. අපි ට්‍රයඩ් එකක් හදාගන්න. එතකොට අපිට එනවා D F A කියන නෝට්ස් තුන. දැන් අපි බලමු මෙන්න මේ D F A කියන එකේ සෙමිටෝන් පැටර්න් එක. හරිද? D එකේ ඉඳලා F එකට යන්න 1 2 3 3. F එකේ ඉඳලා A එකට යන්න 1 2 3 4 4. එතකොට මේකේ තියෙන පැටර්න් එක තමයි 3 4. 3 4 කියලා කියන්නේ මොකද්ද? අපි කලින් ගණගත්තේ මයින කෝඩ් එකක්. හරිද? දැන් මෙන්න මේක යූස් කරලා
අපි ඉතුරුටක සේරම හදාගෙන යමු. දැන් අපි බලමු ඊ නෝට් එකට අදාළව කෝඩ් එක මොකක්ද කියලා. අපි ආපහු ඊ නෝට් එකේ ඉඳලා නම්බර් කරන්න පටන් ගමු. මේක අපි තාම C ස්කේල් එකේ පාවිච්චි කරන නිසා අපි ආපහු පැටර්න් එකක් හදන්න යන්නේ නැහැ. මෙතන ඉඳලා කෙලිම නම්බර් ටික දාගෙන යනවා. පළවෙනි පොෂන් එකේ නෝට් එකයි, තුන්වෙනි පොෂන් එකේ නෝට් එකයි, පස්වෙනි පොෂන් එකේ නෝට් එකයි ගන්නවා. ඒ ටික ආවම පස්සේ අපිට එනවා මෙන්න මේ EGB කියන නෝට්ස් තුන. ඊට පස්සේ අපි මෙන්න මේ EGB කියන නෝට්ස් තුන යූස් කරලා අපි පැටර්න් එක බලනවා ගණන් කරලා. දැන් EGB කියන නෝට් වල පැටර්න් එක බලමු. E එකේ ඉඳලා G එකට සෙමිටෝන් 3යි, G එකේ ඉඳලා B එකට සෙමිටෝන් 4යි. එතකොට E නෝට් එකට අදාළ කෝඩ් එක C major scale එකේදී 3 4 පැටර්න් එක පෙන්වන නිසා ඒක මයින කෝඩ් එකක් වෙනවා. හරි. දැන් ඔය විදියට මම මෙන්න මෙතන හදලා තියෙනවා F note එකට අදාළව, G note එකට අදාළව, A note එකට අදාළව pattern එක බලලා ආපස්සට ගණන් කරලා 1st 3rd 5th කියන 1 3 5 කියන notes තුන හොයලා හැම එකේම මම pattern එක බලලා ඒක major ද minor ද කියලා හොයලා තියෙනවා මෙතන. ඕගොල්ලන්ට පොඩ්ඩක් මේක පෝස් කරලා මේක බලාගෙන බලන්න මම මේක කොහොමද කරේ කියලා එතකොට ඔයගොල්ලන්ට තීරය. හරි. දැන් අපිට ප්‍රශ්නයක් එන්නේ මෙන්න මේ 7 වෙනි නෝට් එකට අදාළව. ඔයගොල්ලෝ තනියෙන් කරගෙන ගියා නම් ඔයගොල්ලන්ට තීරේ 7 වෙනි නෝට් එකේදී ප්‍රශ්නයක් එනවා කියලා. ඒක තමයි අපිට අලුත් සෙමිටෝන් පැටර්න් එකක් එනවා. අපි බලමුකෝ 7 වෙනි නෝට් එකේ B නේ. දැන් මෙන්න මේ B නෝට් එක. B නෝට් එක අපි ආපහු 1 කියලා දාගමු. 1 කියලා දාගෙන අපි මේක නම්බර් කරගෙන ගියා. අපි අර කලින් කිව්වා වගේම ආපහු අපි අර පැටර්න් එකක් බලන්න යන්නේ නැහැ. මොකද අපි තාම C major scale එකේ කෝඩ්ස් තමයි හොයන්නේ. හරි. එතකොට 3rd position එකේ note එක මොකද්ද? D. 5th position එකේ note එක මොකද්ද? F. දැන් මෙන්න මේක බලමු පොඩ්ඩක් මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. B D F. ප්ලේ කරනකොට තේ අමුතු සද්දයක් ඇහෙනවාද? එතකොට තේරෙන්න ඕනේ මේක නිකන් මේ major scale එකක්වත් minus කෝඩ් එකක්වත් නෙමෙයි කියලා. අපි ගණන් හදලා බලමුකෝ. B එකේ ඉඳලා D එකට සෙමිටෝන් කීයද? 1 2 3යි. හරි. D එකේ ඉඳලා F එකට සෙමිටෝන් කීයද? 1 2 3යි. ආ. එතකොට මේ පැටර්න් එක මොකද්ද? මේ පැටර්න් එක 3 3 පැටර්න් එකක්. දැන් මෙච්චර වෙලා අපි මෙහෙමයක් කතා කරේ නැහැ. මේකට අපි කියනවා diminished කෝඩ් එකක් කියලා. අතර මේ වැඩිපුර පාවිච්චි වෙන්නේ නැහැ සින්දු වල ගොඩක් සින්දු වල ගොඩක් ප්‍රසිද්ධ සින්දු වල මේ පාවිච්චි වෙන්නේ නැහැ මේ කෝඩ් එක. ඒක නිසා අතරම අපිට මේක මේ අපි දැනට පොඩ්ඩක් අමතක කරලා වුණා ඔයගොල්ලෝ දැනගන්න ඕනම මේකේ 7 වෙනි පොෂන් එකේ තිබිච්ච මේක අපිට ආවේ diminished කෝඩ් එකක් කියන්නේ B C major scale එකේ B note එකට දාලා කෝඩ් එක diminished කෝඩ් එක. හරි. දැන් අපි මේකේ summary එකක් බලමු. C major scale එකට අදාළ codes මොනවද? අපි ගත්තා C මේ අපි මුලින්දලයන් පළවෙනි එක මොකද? C එක major එකක්. D minor එකක් ආවේ. E minor එකක් ආවේ. F major එකක් ආවේ. G major එකක් ආවේ. A minor එකක් ආවේ. B ආවේ diminished එකක්. දැන් ඔන්න අපි සාර්ථකව C major scale එකට අදාළ වෙන codes ටික හොයාගත්තා. දැන් ඔයා දන්නවා C major scale එකේ ගහන සින්දුවක ඕන වෙලාවක එන්න පුළුවන් කෝඩ්ස් මොනවද කියලා. මොනව කරත් මෙන්න මේ කෝඩ්ස් ටික තමයි එන්න පුළුවන්. මොකක් හරි variation එකක් දැම්මේ නැත්නම් සින්දුවේ සරලව අපි සින්දුව play කරොත් මෙන්න මේ කෝඩ් වල තමයි සින්දුව සාමාන්‍යයෙන් play වෙන්නේ. හරිද? හරි.